Samanta cakkavalesu atra gacchantu devata saddhammam muni rajase sunantu sagga mokkhadam dhamma savana kalo ayam badanta dhamma savana kalo ayam badanta Dhammasavana kalo ayam badanta namo tassa bhagavato arahato samma sambuddhassa namo tassa bhagavato arahato samma sambuddhassa namo tassa bhagavato arahato Samma Sambuddhasse Attanam cipyam yanya rakkeyenam surakkitam Tinna manya tarang yamam pati jaggeye panditoti Sadhavat Karunika Pinnatuni Lester Dharma Soga Viharastani Me Vaskale Tule Siddha Kerana Dharma Desana Malave Ada Dharma Desana Sandaha Lester Dharma Soga Vihara Adhikari Ape Hasalaka Siri Vimala Hamduruan Mahanse ආරාධනා කරන්නට යෙදුණ මේ ධර්ම දේශනා පවත්වන්නට දස ධර්මාශෝකය බර්මින්ගහැම් මහ විහාරයේ ස්ටොක්කොන්ටන් බෞද්ධ විහාරය යන විහාරත්‍රාධිපති එංගලන්තේ මහා බ්‍රිතාන්‍යයේ උපප්‍රධාන සංඝනායක දුරන්දර ආචාර්ය අපේ විතරන්දිනී කස්සප නායක මාහිමිපාණන් වහන්සේගේ Anusasana paridi, visheshayen ape hasalaka sirivimala hamduruan wahansege sadahavat sanvidhanayen me was kalaya tula e bodhi pooja pavattamin me dharma desana pavattamin hama denatama pin siddha karagannata puluwan wana vidiyata katiyutu sanvidhanaya kala thiyenawa ada dharma desanave Dayakatwe Nuwan Mahatma Madhu Mahatmiya Ema Depala Visheshayenma e Dayakatwe Aragena Katiyutu Karanne Piyanan Wahansege Ape Nuwan Mahatmage Dayabara Piyanan Wahansege E Upandine Nimiti Karagena Sunil Gunawardana Mahatmage Upandine Nimiti Karagena Etumata Ashirwada Karanna Mæniyan Wahanse Wana Sita Gunawardana Mahatmiyata Ashirwada Karannata E wagema Duriya Diyaniyata Viyana Diyaniyata Ashirwada Karanna E wagema Corona rogen pidawata pattayata e nirogi suwe prarthana karannata visheshayen me dharma desanave aramunak hatiyata thabagena thiyenawa. Lester Dharma Soka Viharasthane e ithihase wansa kathawa liyawenakota visheshayen ape Sunil Gunawardana mathithumath Sita Gunawardana e mahatmiyat Apeda Lester Dharma Soka Viharasthane weda sitina e utum Buddha Pratima wahanse Viharasthane arambha kala masa 5k yanakota palaweni Vesak poya dawasa enakota e Budhu Pirima wahanse athulu Sariyut Mogalang denama me kiyana Pirima wahanseela Viharasthaneta වැඩමවා දීමෙන් ලංකාවේ ඉඳලා වැඩමවා දීමෙන්
අපි විහාරස්ථානයේ ඇත්තටම විහාරස්ථානයක් බවට පත්වෙන්නට කටයුතු සලස්සනු ලැබුවා. ඉතින් ඒ පිළිබඳවත් සඳහන් කරමින් විහාරස්ථානයේ දායක සභාවේ අපේ සභාපති අජිත් මහත්මා අපේ මේ ප්‍රසන්න මැතිතුමා අජිත් ප්‍රසන්න මහත්මා ඇතුළු සියලු දායක දායකවන්ගේ කැපවීමෙන් විහාරස්ථානයේ මේ දක්වා පවත්වාගෙන ඉන්නට පුළුවන්කම ලැබුණා. පින්වත්නි අද ධර්ම දේශනාව සඳහා මම මාතෘකා කරන්නට යෙදුනේ ඉතාමත්ම සරල ගාථාවක් ධම්මපදයේ අත්තවග්ගයේ සඳහන් වන ගාථාවක්. අත්තානංචේ පියංජඤ්ඤා රක්කේයනං සුරක්කිතං තින්නමඤ්ඤ තරංයාමං පටිජග්ගේය පණ්ඩිතෝ මේ ගාථාව. මේ ගාථාවෙන් කියවෙන්නේ යමෙක් අත්තානංචේ පියංජඤ්ඤා යමෙක් තමන්ට ප්‍රිය බව දන්නෝ නම් රක්කේයනං සුරක්කිතං මනාකොට ආරක්ෂා කරගන්න ඕනේ. තින්නමඤ්ඤ තරංයාමං පටිජග්ගේය පණ්ඩිතෝ තුන් යාමෙන් ජීවිතේ අවස්ථා තුනෙන් බාල තරුණ මහලු කියන මේ අවස්ථා තුනෙන් එක් කාලයක එක කාල පරිච්ඡේදයකදී හරි ඒ මනාව ආරක්ෂා කරන්න ඕන. ඒක පණ්ඩිතයෙකුගේ එහෙම නැත්නම් දැන කියාගත්ත කෙනෙකුගේ කාර්යයක් හැටියටයි මේ ගාථාවේ සඳහන් වෙන්නේ. තමන්ට තමන් ප්‍රිය බව දන්නවා කියන එක මේ තමා කියන එක්කෙනා අපි මෙතෙන්දී අදහස් කරන්නේ සම්මුති වශයෙන් ගන්න මම කියන එක්කෙනා. අපි හැම කෙනෙකුත්ම තමාව හඳුන්වන්නේ මම කියලා. එතකොට මේ මම කියලා හඳුන්වන පුජ්‍යලයා කෙනා මනාකොට ආරක්ෂා කරගන්න ඕන කියන එකයි මේකෙන් කියන්නේ. අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ වෙනකොට මේ මම කියන එක්කෙනා එහෙම නැත්නම් පුජ්‍යලයා හා පෞද්ගලිකත්වයේ කියන එක පිළිබඳව විවිධ ඉගැන්වීම් තිබුණා. එකක් තමයි එදත් තියෙන, අදත් තියෙන, හෙටත් තියෙන ඊශ්වර නිර්මාණවාදය. එහෙම නැත්නම් මහා බ්‍රහ්මයා විසින් පුජ්‍යලෝ වැව්වයි කියන එක. එතකොට මේ පුජ්‍යලෝ වැව්වෙන් පස්සේදී ඔහුට කරන්න කියන දෙයක් නැහැ. ඔහු එක්තරා විදියක රූකඩයක් බවට පත් වෙනවා. ඔහු නටවන කෙනෙක් ඉන්නවා. ඔහු මෙහෙවන කෙනෙක් ඉන්නවා. දේව විශ්වාස වල පදනම වෙන්නේ ඕකයි. අපි ස්වාධීනත්වයක් කියලා එකක් නැහැ, වගකීමක් කියලා නැහැ. බ්‍රහ්මයාගේ කැමැත්ත වෙන්න පුළුවන්, දෙවියන් වහන්සේගේ කැමැත්තයි කියන මේක තමයි ඒකෙන් අදහස් වෙන්නේ. ඊළඟට තව ඉගැන්වීමක් තිබුණා උබ්බේකත හේතුවාදය කියලා. ඒකේ ඉගැන්වුවේ పూర్ව කර්මයේ විසින් තමයි මේ දිගටම සත්‍යය මෙහෙවනු ලබන්නේ කියන එක. එතකොටත් අපි මොනවා කළත් වැඩක් නැහැ. ඒ පුබ්බේ කත හේතු වාදේ එනම් පෙර කරන ලද කර්මයේ විසින් ඉස්සරහටම අරගෙන යනවා. අපි කර මොනවා කළත් වැඩක් වෙන්නේ නැහැ කියන ඒ ගැන්වීමක් තිබුණා. තවත් එකක් තමයි හුගාකේක භෞතික වාදයට සමීප එකක්. ඒ කියන්නේ මේ මිනිස්සයා ගහකොළ සතා සිව්පාවා කිසිදු බලවේගයක ප්‍රතිඵලයක් නෙවෙයි, ඒවා සබදාහමට අනුව ඇති වෙලා නැති වෙලා යනවා කියන හැඟීමක් තමයි ඒවෙන් උගන්වන්නේ. එතකොට අපිට කරන්න දෙයක් එතන ඇත්තේ නැහැ. හැබැයි අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ එතෙක් පැවති මේ කියන ප්‍රධාන අදහස් තුනටම පටහැනි වෙච්ච, එහෙම නැත්නම් ඒ තුනම අභිභවා යන ඉගැන්වීමක් අපිට කළා තියෙනවා.
ඒකෙදී මූලික සිද්ධාන්තය හැටියට බුදුහාමුදුරුවෝ ඉදිරිපත් කරනවා තුම්මේහි කිච්ඡං ආතප්පං අක්ඛාතාරෝ තථාගතෝ වාහ. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ තථාගතයන් වහන්සේ මග කියා දෙන්නෙක් පමණයි. තුම්මේහි කිච්ඡං ආතප්පං නුඹලා විසින් කටයුතුයි. ඒ කියන්නේ එතෙන්දී විශේෂයෙන්ම පුජ්‍යලයා කියන එක්කෙනාට, එහෙම නැත්නම් මට, එහෙම නැත්නම් මම කියන එක්කෙනාට පෞද්ගලිකත්වයක්, එහෙම නැත්නම් නිදහසක්, එහෙමත් නැත්නම් සියලු කටයුතු සම්බන්ධ වගකීම්තා තමාමයි කියන ඉගැන්වීම සිද්ධ කරලා තියෙනවා. එහෙම ඒ ඉගැන්වීම කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙම දෙයක් අපේ ධර්මයේ තියෙනවද කියලා. අපේ තියෙනවා මේ පරමාර්ථ සත්‍ය කියලා එකක් තියෙනවා, සම්මුති සත්‍ය කියලා එකක් තියෙනවා. පරමාර්ථ සත්‍ය වශයෙන් ගත්තයින් පස්සේදී නම් පුජ්‍යලෙක් කියලා කෙනෙක් නැහැ. දැන් ඔය සතර මහා භූත ගැන කියනකොට ඒවා ඔය ඔබ දන්නවා ඇති, භාවනාවේ කමඨහන් ගැන කියන කොටත් කියනවා මේ ඒ සතර මහා භූතයන්ට අපි ආපෝ තේජෝ වායෝ පඨවි කියන මේ හතර එකතුවක් මිසක් අමුතු දෙයක් නෑ කියලා. එතකොට ඒ පුජ්‍යලයේ සත්‍යය කියලා දෙයක් ඇත්තේ නෑ කියලා ඒ පරමාර්ථ වශයෙන් ගත්තයින් පස්සේදී පරමාර්ථ වශයෙන් බෙදලා දක්වනකොට තමයි එහෙම කියන්නේ. නමුත් මේ සංසාරේ සැරිසරන සත්වෙක් ඉන්නවා, පුජ්‍යලයක් ඉන්නවා. අන්න ඒක පදනම් කරගෙන ඒ වගේම මේ සසර ගමනක් තියෙනවා කියන එකයි, කර්ම විපාක කියන මේ කාරණා දෙකයි එකතු කරලා අරගෙන තමයි විශේෂයෙන්ම මේ ධාතාවට පාදක වෙන්නේ. ඒ කියන්නේ දැන් ඔබ මම ඒ විදිහට එක එක පුජ්‍යලෝ මෙතන ඉන්නවා. මේ හැම පුජ්‍යලයකටම සංසාර ගමනක් තියෙනවා. මේ හැම පුජ්‍යලයකටම කර්ම විපාක තියෙනවා. අන්න ඒ නිසා තමයි අපි මෙතෙන්දී මේ පුජ්‍යලයක් පිළිබඳව කතා කරන්නේ. ඉතින් ඒ කාරණා පදනම් කරගත්තයින් පස්සේදී බුදුහාමුදුරුව මේ ගාථාවෙන් දේශනා කරන්නේ, එතකොට අපි මේ කර්ම විපාක තියෙන හින්දා, සංසාර ගමනක් තියෙන හින්දා අප විසින්ම තමා විසින්ම තමන් ආරක්ෂා කරගන්න ඕන කියන එකයි. මේ ගාථාව දේශනා කළේ බිම්බිසාර රජුගේ එක පුත්‍රයෙක් වෙච්ච බෝධිරාජ කුමාරයාට කියලා සඳහන් වෙන්නේ. ඉතින් අපි හුඟා දෙනෙක් දන්නේ බිම්බිසාර රජුන්ට අජාසත්ත කියලා පුතෙක් හිටියා කියලා විතරයි අපි සාමාන්‍යයෙන් දන්නේ. නමුත් මේ ධාතාවට පාදක වෙච්ච කතාවේ නිදාන කතාවේ සඳහන් වෙනවා බිම්බිසාර රජුන්ගේ පුතෙක් හිටියා බෝධිරාජ කියලා කුමාරයෙක්. මේ බෝධිරාජ කුමාරයා විවාහ වෙලා හිටියට දරු සම්පත් තිබුණ නැහැ. ඒ වගේම ඔහු ලස්සන මාලිගාවක් හදලා ඒක ගෙවදීම නිමිති කරගෙන බුදුරජාණන් වහන්සේ ප්‍රදාන බුදුපාමොක් මහසංගණයට ආරාධනා කළා එම නිවසේ දානෙට වඩින්න කියලා. ඉතින් ඔබ දන්නවා බිම්බිසාර රජුරු අපේ බුදුරජාණන් වහන්සේට ප්‍රථම ආරාම පූජාව සිද්ධ කරපු කෙනා. අජාසත් රජුරෝ බිම්බිසාර රජුරුවන්ගේ පුත්‍රයා, පියා මැරුවා. නමුත් ප්‍රථම ධර්ම සංගායනාව සිද්ධ වෙන වෙලාවේ ප්‍රධාන දායකත්වයේ දැරුවේ අජාසත් රජතුමා. ඔහුගේ මේ අනිත් පුතෙක් තමයි බෝධිරාජ කුමාරයයි කියලා කියන්නේ. එතකොට බුදුහාමුදුරුවන්ට සමීප වෙච්ච රජ පවුලක් ඒ බිම්බිසාර රජතුමාගේ රජ පවුල. එතකොට මේ දානෙට බුදුහාමුදුරුව ඇතුළු භික්ෂු මහා සංඝයා වැඩම කළා.
අපි අර පාවාඩ දාන්න වාගේ එදත් බුදුහාමුදුරන්ට පාවාඩයක් කියලා තිබුණා. බෝධිරාජ කුමාරයා බොහෝම වටින පාවාඩයක්. බුදුහාමුදුරෝ පාවාඩේ ළඟට ඇවිදිලා නතර වුණා. ඒ බෝධිරාජ කුමාරයා කිව්වා බුදුහාමුදුරනේ වැඩම කරන්න කියලා. බුදුහාමුදුරෝ දේශනා කළා නෑ මේ පාවාඩේ අයින් කරන්න. පාවාඩේ අයින් කළා. අයින් කළායින් පස්සේ බුදුහාමුදුරෝ ගේ ඇතුළට වැඩම කළා. ඒ දානේ පිළි අරගෙන දානේ වළඳලා අවසන් වුණායින් පස්සේදී බෝධිරාජ කුමාරයා අහනවා ඇයි බුදුහාමුදුරනේ පාවාඩේ උඩින් වැඩියේ නැත්තේ කියලා. එතකොට බුදුහාමුදුරෝ මේ දේශනා කරනවා ඔබ ඇයි පාවාඩේ එළුවේ? ඔබ වක්කාරී හිතේ තියාගෙන නේද පාවාඩේ එළියේ? ඒ අදහස වෙන්නේ නැති හින්දා තමයි බබේ පාවාඩේ උඩින් වැඩියේ නැත්තේ. මොකද එයාගේ අදහස වෙලා තිබුණේ මේ මගේ හිතේ තියෙන ප්‍රාර්ථනාව හරියනවනම් බුදුහාමුදුරුවෝ මේ පාවාඩේ උඩින් වඩිනවා කියලා. ඔහුගේ හිතේ තිබිච්ච ප්‍රාර්ථනාව තමයි මෙතෙක් දරු සම්පත් දකින්න ලැබුණ නැතුව හිතපු ඔහු හිතුවා මේ පාවාඩේ උඩින් බුදුහාඳුරු වැඩියොත් මට දරු සම්පත් ලැබෙනවා කියලා. ඒක වෙන්නේ නැති බව බුදුහාඳුරු දිවසින් දැක්කා. අනුන්ගේ හිත කියන්න පුළුවන් කියනෝනේ බුදුහාඳුරන්ට. අනුන්ගේ හිත කියන්න පුළුවන්කම තියෙනවා. ඔච්චර වසන් කරන්න ගියත් ඒක තමයි අපේ බුදුහාඳුරුවන්ගේ අපි කියනවා පරචිත්ත විජානන ඥානය කියලා. කියන්නේ ඒකට අනුන්ගේ හිත කියන්න පුළුවන්. ඒ කොච්චර වසන් කරන්න හැදුවත් බුදුහාමුදුරුවෝ ඉස්සරහේ වසන් කරන්න බෑ. ඔහු හිතන්නේ මොනවද කියලා බුදුහාමුදුරන්ට ඒක පේනනවා, දැනෙනවා. ඉතින් ඒක එක විශේෂ බුදු ගුණයක්. ඒක විශිෂ්ට ඥානයක් බුදුහාමුදුරුවන් සතුව තිබිච්ච. ඉතින් අපි කියනෝනේ අෂ්ට විද්‍යා පසළොස් චරණ කියලා. කියන්නේ විද්‍යා කියලා කියන්නේ ඥානය. ඒ ඥාන අතරේ තියෙන අෂ්ට විද්‍යා කියන ඥාන අතරේ එකක් තමයි පරචිත්ත විජාන ඥානය, අනුන්ගේ හිත කියන්න පුළුවන්කම. ඉතින් ඔය සාමාන්‍යයෙන් දඹදිව වගේ පළාත්වල, දඹදිව කියන රටේම ඔය හස්තරේකා බලලා ඒවා කියන ඒවා ඒවත් ඒ කාලෙත් තිබිලා තියෙනවා. අංග ලක්ෂණ අනුව එක එක අනාගතය ගැන කියනවා. එතකොට බුදුහාමුදුරන්ට මේ විදියට අතීතයත් අනාගතයත් ඒ වගේම මේ හිතත් අනුන්ගේ හිතත් කියන්න කියවන්න පුළුවන්කමක් තිබුණා. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ එහෙම වැඩම කරේ නැත්තේ. ඊට පස්සේ කියනවා ඔබට මේ ජීවිතයේ තුල එහෙම දරු සම්පතක් ලබන්න පුළුවන් කමක් නැහැ කියලා. ඒ කුමාරයා බුදුහාමුදුරන්ගෙන් අහනවා ඇයි මට ඒ වාසනාව නැත්තේ? මේ හැම දෙයක්ම මට තියෙනවා. මේ හැම දෙයක්ම, මේ ගෙවල් දොරවල් තියෙනවා, මට ඉන්නවා දැසි දස්සෝ ඉන්නවා, ආහාර පාන වල හිඟයක් නැහැ. ඉතින් මේ මෙහෙම වෙලා ඇයි මට එහෙම දෙයක් උනේ කියලා. ඉතින් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේකට එක අකුසලයක් බලපාලා තියෙනවා. ඒ අකුසලය තමයි ඔබ නැව් නැගලා එක භවයක නැව් නැගලා යද්දි කුණාටුවකට හසු වෙලා පස්සේ දූපතකට ගිහිල්ලා ඉන්නකොට කන්න දේවල් නැතුව, කන්න මොකක්වත් නැතුව තියෙන කාලේ ඒ දූපතේ ඉන්නකොට ඔබ අනුභව කළම තියෙන්නේ ඒ තුන්ගේ බිත්තර ආහාරයට අරගෙන තියෙනවා. ඒ කියන්නේ අනුන්ගේ පැටව් අනුභව කරලා තියෙනවා. අනුන්ගේ පැටව් නසලා තියෙනවා. ඒකේ ප්‍රතිඵලය තමයි මොහොත මේ ජීවිත කාලය තුල ඒ පැටව් එහෙම නැත්නම් දරුවන් ලබන්න බැරි වෙන්න බලපාපු කාරණේ කියලා බුදුහාරු දේශනා කළා. ඉතින් සමහර අකුසල් තියෙනවා අපිට වෙන කරන්න දෙයක් නැතිකමට කෙරෙනවා. දැන් මේ ඒ නැව් නැගලා ඒ අතරමං වෙච්ච අයට ඒ වෙලාවේ
කුසගින්න නිවා ගන්න විදියක් නැති හින්දා කරපු දෙයක්. ඉතින් අපි සාමාන්‍ය හැම බැලුවොතින් අපි කියයි ඉතින් වෙන මොනව කරන්නද කියලා. ඇත්තටම කරන්න දෙයක් තිබුණ නැති හින්දා තමයි ඔහු ඒක කළේ. ඉතින් සමහර දේවල් අපි එහෙම එහෙම පදනම් කරගෙන කරනවා. සමහර දේවල් වලට අපි තාර්කික වශයෙන් ඒවා හරි කියලා කියනවා. තර්කයයි ධර්මයයි කියලා කියන්නේ දෙකක්. ඉතින් ඒ අතින් බැලුවම තර්කානුකූලව අපි බලන අදහසින් බැලුවම එදා ඔහුගේ ආහාරයට ඒ විතර ගැනීම වරදක් නෙවෙයි. මම මේ කියන්නේ මම ඒක වරදක් නෙවෙයි කියලා කියන්නේ ඒ වෙලාවේ හැටියට ඔහුට කරන්න දෙයක් තිබුණ නැතිව. ඒ පැත්තෙන් තර්කානුකූලව ඒක හරි වුණාට ධර්මානුකූලව ඒක හරියන්නේ නැහැ. ඉතින් ওই විදියට අපි අපින් කරන දේවල් තියෙනවා. ඉතින් ඒ හිටපු කාලය තුලම මේ කතාවේ ඔහු බේරිලා පුවක් අවසාන කොටස කියවෙන්නේ නැහැ. නමුත් ඒකෙන් පේනවා ඔහු එද ඒ ස්ථානේ දිගටම රැඳෙමින් ඒ විදියට කුරුල්ලන්ගේ විතර අනුභව කරලා බවක් තමයි දැනගන්න තියෙන්නේ. ඉතින් ඒක තමයි මේ ප්‍රතිපලය. ඒ ප්‍රතිපලය තමයි ඒ දරුවන් නැසුවා, පැටවුන් නැසුවා, ඒ ආහාරයට ගත්තා නිසා තමන්ට පැටවුන් දරුවන් ලබන්න වාසනාව නැති වුණා. ඉතින් මේ විදියට මේ ගාථාවෙන් අවධාරණය කරන්නේ එදා ඒ අකුසලයේ පිළිබඳවයි. එහෙම නැත්නම් අපිට මේ අපි කරන අකුසල් පිළිබඳව නැවත මොහොතක් හිතන්නට අවස්ථාව සලසලා දෙන දෙයක් තමයි මේ. වරකට අපි ඊර්ෂ්‍යාව නිසා දැන් හිතේ තියෙනවනේ ඊර්ෂ්‍යාව නිසා අපි නොයෙක් දේවල් කරනවා. හොඳ දේවල් එකක්වත් කරන්නේ නැහැ අපි අතින් කෙරෙන්නේ නැහැ. ඊර්ෂ්‍යාව පදනම් කෙරෙන්නෙම අපි අතින් වරදක්මයි කෙරෙන්නේ. ඉතින් ඔය කතාවල් තියෙනවා ඉඳුල් වතුර වක් කරාය කියන ඒවා තියෙනවා. ඒ වගේම උණු වතුර වලින් දමල ගහපු ඒවා තියෙනවා. පොළු මුගුරු වලින් ගහලා තියෙනවා. ඊර්ෂ්‍යාව පදනම් කරගෙන කරන දේවල් තියෙනවා. ඉතින් ඔය තවත් ඒවා තියෙනවා අපි කෝපයේ පදනම් කරගෙන කරන දේවල් තියෙනවා. අපිට සමාහට මේ වැලකෙන්න පුළුවන් කමක් නැහැ. අපි ඒව මැත්තේම ඒවටම යට වෙලා ඉන්නවා. ඉතින් එහෙම යට වෙලා ඉඳලා මොකද වෙන්නේ? අපි සමහර අකුසල් අපි හිතන්නෙත් නැහැ අකුසල් කියලා. අකුසල් කියලා හිතන්නෙත් නැහැ. මේ කුසල් අකුසල් පිළිබඳව අපිට හරියට තේරුනොත් අනුරාධපුරේ වන්දනාවේ ගිය උපාසක මහත්තයෙක් නිදාගන්න ගිහිල්ලා වෙච්ච දේ තමයි අපිට වෙන්නේ. අර එතුමා නිදාගන්න ගිහිල්ලා අහලත් ඇති මේ කතාව. ඔළුව දානවා එක පැත්තට ඔළුව දාලා නිදාගන්නකොට ටිකක් වෙලා හැනකට මතක් වෙනවා දෙයියනේ මම මේ කකුල් දාලා තියෙන්නේ රුවන්වැලි සෑය පැත්තටනේ කියලා. ඔන්න නැගිටලා ඉවර වෙලා අනිත් පැත්තට ඔළුව දාලා ටිකක් වෙලා නිදාගන්නකොට ඕ මම මේ කකුල් දාලා තියෙන්නේ ජේතවනාරාමේ පැත්තටනේ. ආයෙත් ටිකක් නැගිටලා මේ ඒ කකුල් දෙක දානවා වෙන පැත්තකට දාලා බුද්ධිය ගන්න. ටිකක් වෙලා මතක් වෙනවා සිරිමා බෝධින් වහන්සේනේ මේ පැත්තේ තියෙන්නේ. එළි වෙන කාම මේ මනුස්සයා එතකොට නිදාගන්න උනේ නැහැ. ඇයි? මේක මතක් වෙනවා මම මේ කකුල් දාලා තියෙන්නේ මේ පැත්තට කියලා. ඉතින් ඔය වගේම තමයි ඇත්තටම මේ අකුසලය කුසලය කියන එක හරියට ඔළුවට වැටුනොත් එක අතකින් අපි හිතන්නත් බය වෙනවා. ඇත්ත කතාව මේ අනික් අකුසල් කරන එක නෙවෙයි හිතන්නත් බය වෙනවා. ඇයි? හිත තුලත් අපිට ඇති වෙනවනේ ওই විදියට ඊර්ෂ්‍යාව ඇති වෙනවා. ওই විදියට වෛරය ඇති වෙනවා. ওই විදියට උඩුකම ඇති වෙනවා. ඒ ඔක්කොම අපිව විනාශ කරන දේවල්. අපි හිතන් ඉන්නේ අපිව රකින්නයි කියලා ඒවා.
නෑ අපි විනාශ කරන දේවල්. විශේෂයෙන්ම ඔබ දන්නවා අරියත් මාර්ගයට පත් වෙනකොට සෝවාන් වෙනවා, සකෘදාගාමි වෙනවා, අනාගාමි වෙනවා, අරියත් බවට පත් වෙනවා. එතකොට මේ සෝවාන් වෙච්ච මනුස්සයටත් උඩඟුකම තියෙනවා. බලන්න කොහොම අපුදු වැඩක් කියලා මානිය තියෙනවා. සකෘදාගාමි වුණත් මේ උඩඟුකම එහෙවත් මානිය තියෙනවා. අනාගාමි වෙලත් තව එකයි යන්න තියෙනවා. ඒ වෙලත් මොකද තියෙන්නේ උඩඟුකම තියෙනවා. ඕකටනේ අපි කොච්චර ඕකට සටන් කරනවද? අපිට වචනයක් වැරද්දුවොත් අපිට පොඩි මදිපුංචි කමක් කළොත් එතනින් පටන් ගන්නෙත් වෛරයක්. දැන් බලන්න හොඳට බලන්න. ඒ උඩඟුකම එහෙම නැත්නම් අපි කියන මේ මානෙ ඒක නිසා ඒකෙනුත් වැඩි හරියක් ඇති වෙන්නේ වෛරය. ඒ වගේම තමයි අපි තව කෙනෙක් කියන දේක් පිළිගන්න ඒකට අවනත වෙන්න අපි කැමති වෙන්නේ නැයි ඒ තියෙන මානේ නිසා. ඒකත් මේ අපේ ඇතුලේ නිකන් මෝටරයක් වගේ තියෙනවා. ඒකට එහෙම වෙච්ච ගමන් අපි ආපහු අපි තුල ඒක ගොඩ නැගෙනවා. මේව තමයි මේ අපුව නරක තැනට අරයි යන දේවල්. විශේෂයෙන්ම ඊර්ෂ්‍යාව ඇති වෙනවා. ඊට පස්සේදී අර විදිහේ උඩඟුකම තියෙනවා. ඒ වගේම වෛරය හට ගන්නවා. මේ හිතේ හැටි එහෙමයි. මේ කවුරුවත් කැමැත්තෙන් කරන එකක් නෙවෙයි. මං හිතන්නේ අපි දිව්‍ය ලෝක ප්‍රාර්ථනා කරන්නට කලින් අපි ප්‍රාර්ථනා කරන්න ඕන වටින දෙයක් තමයි උපනුපං ආත්ම භාවයක් පාසා භාවයක් පාසා කවදාවත් මං අතින් අකුසලයක් නොවේවා කියන ඒක තමයි ඕන කරන්නේ. දැන් ඔබ අහලා තියෙන පළපුරුදු කතාවක් තියෙනනේ. බුදුරජාණන් වහන්සේ ජේතවනාරාම වැඩ ඉන්නකොට ඒ කිට්ටුවම අර ඌරන් මරණ මිනිස්සේ චුන්දසූකර කියලා තමයි කියන්නේ. ඒ මිනිස්සයා අවුරුදු ගානක් තිස්සේම ඒ ඌරන් මර හිටියාට තමයි එයාගේ ජීවිකාව. එයාගේ රැකියාව තෝරාගත්ත. එයාට එතකොට ඒක තේරුන්නේ නැහැ මේක වරදක් කියලා. ඇයි? ඔහුගේ ජීවනෝපාය නිසා. ඔහුට සල්ලි හම්බෙන නිසා. ලාභ ලැබෙන නිසා. ඔහුගේ ලෞකික දියුණුව හැදෙන නිසා ඔහු ඒව දිහා තමයි බල බල ඉන්නේ. ඒවෙන් සතුටු වෙන ගමන් අර කාර්යය කර කර හිටියා. නමුත් අන්තිමේදී මොකද වෙන්නේ? මරණාසන්න වෙලා රෝගාතුර වෙලා මරණාසන්න වෙච්ච වෙලාවේදී ඔහුගේ සිහියට නැගෙන්න පටන් ගත්ත මේ අර ඌරන් මරපු ඒවා ඔහුගේ දර්ශනගත වෙන්න පටන් ගත්තා. ඒක තමයි ඔහුට සිද්ධ වුණේ. ඉතින් මේ අර කරන දවස්වලදී ඒකට තමයි යොමු කළේ. හිත උනත් යොමු කළේ ඒකට තමයි. නමුත් අවසාන භාගයේ වෙනකොට මොකද වුනේ? කවුරුවත් ගිහිල්ලා උඹ ඌරු මැරුවා කියලා මතක් කළාද? කවුරුවත් මතක් කළේ නැහැ. ඔහු ආසාවෙන් ඒ හිතෙන් මතක් කරගත්තද? නෑ. ස්වභාවික වශයෙන් හිතට ඒව එන්න පටන් ගත්තා. ඉතින් ඔය වගේ තමයි මේ හිත තුල හිත විසින් ඊට පස්සේ නිර්මාණය කරලා දෙනවා. ඒ හොඳ වෙන්න පුළුවන් නරක වෙන්න පුළුවන් දෙක නිර්මාණය කරලා දෙනවා. ඔය මරණ සන්න මොහොතවලදී උනත් වැඩි හරියක් මිනිස්සුන්ට මතකයට නංවනවලු මේකේ තමන් කරපු අකුසල. ඒ තරම් අකුසලයේ කියන්නේ හරි බලවත් එකක් නේ. කුසලයේ කියලා කියන්නේ බොහොම සුසිනිඳු මලක් වගේ එකක්. අකුසලයේ කියලා කියන්නේ මා හැඩිදැඩි හැඩිදැනි පිරිමියෙක් වගේ, එහෙම නැත්නම් හැඩිදැඩි යකෙක් වගේ.
එතකොට අරවත් පාගල පොඩි කරගෙන මහා දෙවන්තෙක් හැටියට පෙනී සමහර වෙලාවට කොරෝනා රෝගේ හැදිච්ච මේ මෑත භාගේ ඒ සමහර අය කියනවා පුදුම වැඩක් නේ හාමුදුරනේ මේ කොහේ තිබිච්චද දන්නේ මේව හිතට එන්න පටන් ගත්තා කියලා කොහේ තිබිච්ච මේ පරණ ඒව පව හුගාක් ඒව හිතට එන්න ගත්තා කියලා එක 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 කේව පිට පටන් ඒ නිසා කොච්චර ක්ෂණික මරණයක් වුණත් අපි ඉතින් කියනෝනේ ක්ෂණික මරණ කියලා ඒ ක්ෂණික මරණය තුල වුණත් ඒ කෙටි කාලය තුල සිතුවිලි රාශියක් ක්ෂණයක් ක්ෂණයක් පාසා සිතුවිලි ඇති වෙනයි කියලා අපි කියන්නේ ඉතින් ඒ වගේ දේවල් මතුවෙනවා දැන් ඕක තමයි ආනන්තරිය පාප කර්ම ගැන කියන්නේ අපි හිතමු ආනන්තරිය පාප කර්මය කියලා දන්නේ නැති කෙනෙක් ඉන්නවා කියලා. මෙලෝ බුද්ධ ආගමක් දන්නේ නැහැ. ඒ වගේ මෙහෙම නැත්තම් මේ ආනන්තරිය පාප කර්මය කියලා දන්නේ නැති කෙනෙක් යතින් උනායි කියන්නකො. ඒ අයට උනත් ඒ වගේ අවස්ථාවකදී අනිත් ඔක්කොම යට කරගෙන හිතේ කොච්චර අපි ප්‍රාර්ථනා හිතන් හිතියටත් ඒ ඔක්කොම පෙරලගෙන යට කරගෙන මතු වෙන්නේ අර කියන අකුසල කර්ම. ඒකයි මම කිව්වේ අකුසල විපාක වල අකුසල විපාක ගැන දැනගත්තොත් එහෙම අපි හිතන්නත් බය වෙනවා කියලා. ඇයි හිතන්නත් බය වෙනවා කියලා කියන්නේ නරක සිතුවිල්ලක් හරි ඒ විදියට ඇති වෙන එක ගැන බය වෙනවා. ඒක බය වෙනවා. ඉතින් ඒ විදියට කායික වශයෙන් අපේ අතින් කෙරෙන වැරදි තියෙනවා. ඉතින් මිනිස්සු ඇයි කවුරු හැවොත් ඇයි මේ මිනිස්සු ඒව කරන්නේ කියලා. ඇයි කරන්නේ? ධර්මයේ දන්නේ නැහැ. දෙන්න තියෙන එකම පිළිතුර තමයි අකුසල් කරන්නේ ධර්මයේ දන්නේ නැහැ. තව වෙලාවකට කියන්න පුළුවන් ඔය දන්න මිනිස්සුත් කරන්නේ කියලා. ධර්මයේ දැනගත්තට ධර්මයේ තමන්ගේ හිතට කාවැදිලා නැහැ. ධර්මයේ ජීවිතය කරගෙන නැහැ. ඒකයි එතන තියෙන්නේ. එහෙම අය ඒ විදියට අකුසල් කරන්න පෙළඹෙනවා. ඒ නිසා බුදුහාමුදුරුව දේශනා කළේ අපට මේ අපි අපට ආදරේ නම් ආදරේ හින්දා තමයි ඔක්කොම කරන්නේ. අපි අපිට ආදරේ තමයි. අපිට ආදරේ හින්දා තමයි අපි මේකට හැම සැපක්ම දෙන්න හදන්නේ. හැම සැපක්ම දෙන්න හදන්නේ. ඒ ආදරේ හින්දා තමයි. ඉතින් මේක තමයි මේ ගාථාවේ කියන මේ ආරක්ෂා කරන්න ඕනේ කියලා ආදරේ නම්. ඉතින් අපි ආරක්ෂා කරනවා. අපි ආරක්ෂා කරනවා ගෙවල් දොරවල් හදලා. සීතෙන් උස්නෙන් ආරක්ෂා වෙලා ලෙඩෝලින් ආරක්ෂා වෙන බෙහෙත් බොනිමින් ඒ ඔක්කොම දේවල් අපි කරනවා. ඒ ආරක්ෂා විතර ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒකට මුකුත් කියන්නේ නැහැ මේ බණේ. එහෙම නැත්නම් බුදුහාමුදුරන්ගේ ධර්මයේ ඒවට දොසක් කියන්නේ නැහැ වරදක් කියන්නේ නැහැ. හැබැයි මනාව ආරක්ෂා කරනවා කියන එකේ තේරුම තමයි මේ සකල විද අකුසල් වලින් වළකින එක. මම මේ සරල මාතෘකාවක් හැටියට මේ ගත්තේ ලොකු ඔය කාරණා වලට වඩා අපි නැවත නැවතත් අවධාරණය කරගන්න ඕන කරන්නේ මේ කාරණාව. බුදුහාමුදුරුවෝ ඒ නිසා තමයි සියලුම මනුස්ස වර්ගයාට බෞද්ධයන්ට කියලා වෙන් කරන්න බෑ. සියලු මනුස්ස වර්ගයාට උන්වහන්සේ දේශනා කළේ සබ්බ පාපස්සා කරන එක. අපි පළමුවෙන්ම කරන්න ඕන දේ තමයි සබ්බ පාපස්සා කරන. සියලු පාපයන්ගෙන් වැළකෙන එක. සියලු පාපයන්ගෙන් වැළකෙන. ඉතින් මේ ශ්‍රේෂ්ඨ මිනිස්සු ඉන්නවා අපි අතරේ. ඒක මම පැවිදි කියන පැත්තට විතරක් බර කරන්න කැමති නෑ.
ගිහි පැත්තටත් ගිහි පැවිදි දෙපාර්ශ්වයේම ඉන්නවා බොහොම අග්‍රගන්නේ මිනිස්සු ඉන්නවා. ඒ කියන්නේ ඔය අකුසලයක් කරන්නේ නැහැ. බොරුවක් කියන්නේ නැහැ. කේලමක් ජීවිතේට කියන්නේ නැහැ. තව කෙනෙක් පිළිබඳව නින්දා අපහාස ඒව කරන්නේ නැහැ. ඒ වගේම හිතේ කිසිම ඊර්ෂ්‍යාවක් නැහැ. හිතේ කිසිම වෛරයක් නැති එහෙම මිනිස්සු ඉන්නවා අපේ සමාජය තුල ඉන්නවා. ඉතින් අපිට ඒ දකින්න කොට ඒ වගේ අය අපිට ලොකු ආදර්ශයන් සපේනවා. ඒ සබ්බ පාපස්ස අකරණං. ඉතින් සබ්බ පාපස්ස අකරණං කියලා බුදුහාමුදුරුවෝ ඒක විතරක් කියලා නැවැත්තුවේ නෑනේ. ඊළඟට දෙවනුව දේශනා කළා කුසලස්ස උපසම්පදා. දැන් සමහර අය ඉන්නවා අපි කාටවත් වරදක් කරන්නේ නෑනේ, අපි අකුසලයක් කරන්නේ නෑනේ, අපිට ඒ නිසා පන්සල් යන්න ඕනේ නෑ, අපිට ඒව ඕනේ නෑනේ, අපි කාටවත් වරදක් කරන්නේ නෑ. හරි, එක කොටසක් හරි. ඒ කොටස විතරක් ප්‍රමාණවත් වෙනවද? නෑ. දෙවෙනි කොටසකුත් තියෙනවා. ඒ මොකද්ද? කුසලස්ස උපසම්පදා. කුසල් දහම් කරන්නත් ඕන. අකුසලයෙන් වැළකෙන්නත් ඕන, ඒක හරි. කුසල් දහම් දියුණු කරන්න ඕන. මේ කුසල් දහම් දියුණු කිරීම කියන එක ගත්තම විශේෂයෙන්ම මේ ඇයි අපි මේ දානේ කියන එකට තන දෙන්නේ? දානේ කියන එකට ඇයි අපි තන දානය සහ පූජාව? දැන් අපි බුද්ධ පූජාවන් තියෙනවා, ඒ වගේම නොයෙක් ඔය අටවිසි පූජාවන් තියෙනවා. ඒ පූජාවන් සහ දානය එක අපිට පේන දකින්න තියෙන දෙයක්. දැන් අපි ගත්තොතින් ඔය දසපාරමිතා කියන ඒවා ගත්තොතින් සීලය, නෙක්ඛම්මය, ප්‍රඥාව, වීරිය ඒවා පුජ්‍යලයන්ගේ ආධ්‍යාත්මයට බර වෙච්ච ඒවා. දානේ කියන්නේ හැම වෙලාවෙම භෞතික දේවල් එක්කලාම වස්තුන් එක්කලාම ගැට ගැහිච්ච එකක්. දැන් අපි කාට හරි කන්න බොන්න දෙනවා කියන්නේ එතකොට ආහාර පිඟානක් අපි දෙන්නේ. අපිට ඒ ආහාර පිඟාන පේනවා, අපි දකිනවා. ඇඳුම, පැළඳුම, ගෙවල් දොරවල්, මිල මුදල් මේ ආදී වශයෙන් මේ දෙන හැම දෙයක්ම අපිට දැනෙන්න තියෙනවා, පේන්න තියෙනවා. ඒක විශේෂයෙන්ම අපිට තනියෙන් ඒක කරන්න බෑ. ඒකට තව එක්කෙනෙක් ඕන. තව එක්කෙනෙක් ඕන. කවුද ඕන? අපි ඒ කෙනාට කියන්නේ ප්‍රතිග්‍රාහකය කියලා. ඉතින් එහෙම කෙනෙක් ඕන. දානයක් කරන්න නම් Taman දෙන්නත් ඕන, ගන්න කෙනෙක් ඉන්නත් ඕන, පිළිගන්න කෙනෙක් ඉන්නත් ඕන. ඉතින් ඒ නිසා ඒක ගත්තයින් පස්සේදී අපි සෑම පැත්තකටම විහිදිලා මේ කටයුත්ත කරන්න ඕන. දැන් ඔය සමහර ඉන්නවා අටමහා කුසල් ජීවිතය තුළ සම්පූර්ණ කරගන්න උත්සාහ කරනවා. එහෙම සමහර අය. සමහර අය මොනවද මිනිස්සුන්ට ඕන කරන්නේ? ඥානයට උමනා කරන දේවල් වලින් උදව් කරනවා. බුද්ධිය වැඩෙන දේවල්. කෙනෙක් ඉගෙන ගන්න දේවල්ට උදව් කරනවා කියලා කියන්නේ බුද්ධිය ලැබෙන දෙයක්. ඒ වගේම තමයි ඇස් පේන්නේ නැති අයට ඒ විදියට උදව් කරනවා. ඒ කියන්නේ පෙනුම ලබලා දෙනවා. කන් ඇහෙන්නේ නැති අයට ඒ දේ ලබලා දෙනවා. ඊළඟට ඒ ඇසීම ලැබෙනවා. රෝගී වෙච්ච අයට බෙහෙත් ඒත්තරම් දෙනවා. ඒ නිරෝගීකම ලැබෙනවා. ඒ වගේම ගෙවල් දොරවල් හදලා අපට ඒ ගෙවල් දොරවල්. ඉතින් සූත්‍රයක්ම තියෙනවා මනාපදාය සූත්‍රය කියලා. මනාපදාය ලබතේ මනාපං. මනාප දේවල් දුන්නයින් පස්සේ මනාප දේවල් ලැබෙනවා කියලා. ඉතින් ඒ ලැබෙනවා කියන එක ඉබේ වෙන දෙයක්. ඉබේ වෙනවා කියලා කියන්නේ ඒ දේවල් අපි දීලා තියෙනවා. දීපු දේවල් ලැබිලා තියෙනවා. නොදීපු දේවල් හම්බ වෙන්නේ නැහැ. දීපු දේවල් ලැබෙනවා,
නොදීපු දේවල් හම්බ වෙන්නේ නැහැ. අපි ඒ නිසා තමයි සමහරලාට වතුර ලබා දෙන වැඩ කරන්නේ. සා පිපාසාදී කිසිදු වේදනාවක් සංසාරිගතව නොලබන්න ඒව හේතුවක් වෙනවා. සිල්ලුතුන්ට දෙන්න ඕන. ගුණවතුන්ට දෙන්න ඕන. දෙමව්පියන්ට දෙන්න ඕන. අසරණයන්ට දෙන්න ඕන. දුගී මගී යාචක. එතකොට මේ සමාජයේ සිටිත හැම කොට්ටාසයක්ම නියෝජනය වෙනවා. ඉතින් ඒ අතරින් ඉතින් අපි කොයි වෙලාවකද සිල්ලුතුන් විතරක් කියලා වෙන් කළා කරොත් එතනත් අපේ පොඩි අඩුපාඩුවක් තියෙනවා. සිල්ලුතුන් කියන්නේ එක කොටසක්. දුගී මගී යාචකාදීන් කියලා කියන්නේ තවත් කොටසක්. එතකොට ඒ හැම කොටසක්ම ආවරණය වෙන විදිහට හැම දෙයක්ම අපිට දෙන්න පුළුවන්කම ලැබෙන්න ඕන. දානීය කියන්නේ පින්කම් අතරේ ඉතා හොඳින් දැනෙන දෙයක්. තදින් අපි කාටත් දැනෙන දෙයක්. ඉතින් ඒක සිද්ධ කරගන්න ඕන. මේ ජීවිත කාලය තුල ඉතින් අර අනිත්‍යේවා ප්‍රතිපatti. අනිත්‍ය ප්‍රතිපatti සීලේ ප්‍රතිපත්තිය. ඉතින් සීලෙන් වැළකුණ නැත්තම් තමයි විශේෂයෙන්ම දුග්ගහැට ඊළඟට ඔය මොනවාද දුග්ගහැට තාඩන පීඩන කායික හිංසා කියන දේවල් අපිට ලැබෙන්නේ ඒ වගේ දේවල් අපි කරනපු නිසායි. ඉතින් ඒ නිසා අපි හැම තැනකදීම ඒකෙන් වැළකෙන්න උත්සාහ කරන්න ඕන. හිත්වලින් අපි අන් අයට ගෞරවය දුන්න නැත්නම් අපිට ගෞරවය හම්බ වෙලා නැහැ. හම්බ වෙන්නේ නැහැ. අපි අන් අය පහත් කළා නම් අපේ හිත්වලින් සලකලා තියෙන්නේ අවඥා සහගතව පහත් කළා කලකුත් අපිට හම්බෙන්නේම පහත් කළව සැලකින්න. පිළිගැනීම කියන එකක් හම්බෙන්නේම නැහැ. ඒ වගේම තමයි අපි අන් අයට ඊර්ෂ්‍යාම කරලා තියෙනවා අපි අනිත් අයගේ ඊර්ෂ්‍යාවට හරියට ලක් වෙනවා. ඉතින් ඒ නිසා තමයි ඊළඟට බුදුහාමුදුරුවෝ දේශනා කළේ තුන් වෙනි ඇටියට සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝධපණං. ඒ කියන්නේ හිත පරියෝධපණං. හිතත් මෙල්ල කරන්න ඕන. හිතත් අපි හදාගන්න ඕන කියන්නේ. සාමාන්‍ය වශයෙන් මිනිස්සු ගැන ගත්තම මිනිස්සුන්ගේ සිත තුළ ඔය කියන ඔය දෙපනස් චෛතසික ධර්ම එහෙම දක්වන තැන්වල පෙන්නලා දෙලා තියෙනවා. මේ ඔය කියන මසුරු කමද අන් අය පහත් කොට සලකන එක අත්තු කංසනද පරවම්බනද අකෘතඥ කමද මේ ඔක්කොම දේවල් ගැන සඳහන් කරලා තියෙනවා. ඉතින් අන්න ඒ වයින් ඒ වැරදි පැත්තට ඇදගෙන යන දේවල් වලින් වළකින්න ඕන. ඊට පස්සේ අපි අනිත් එක තමයි මේ හැම දෙයකටම තිවිච්ච බන්ධන බැඳීමත් අපි බුරුල් කරගන්න ඕන. මේ හැමදාම මම්ම මේක අල්ල ගන්න ඕන, ලබා ගන්න ඕන, තියා ගන්න ඕන කියන එකත් ඒකත් ඇතින් අපි එක මොහොතකදී ජීවිතේ තින් ඒකත් තේරුම් ගත්තාම පස්සේ ඒකෙනුත් පිළිදෙන්න ඕන. ඉතින් ඔය විදියට බැලුවම අපිට කතා කියන්න පුළුවන් මේ සමාජයේ ජීවත් වෙන මිනිස්සුන්ගේ කතා කියන්න පුළුවන් මේ අකුසල විපාක විඳින හැටි. අකුසල විපාක විඳින මේ ජීවිත කාලේ. දැන් අපි හුඟක් වෙලාවට හිතන්නේ ඊළඟ භවයේ තමයි ඔක්කොම කරන්නේ කියලා. ඒ වුණාට අපිට පේනවා කුසලය පැත්තෙන් මේවා අකුසල පැත්තෙන් දෙකේම මේ ජීවිත කාලේ මේ ප්‍රතිඵලෙ භුක්ති විඳින අය. හැබැයි මේ එක දවසක් දෙකක් කරලා ඒකේ ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා මං හිතන්නේ ඒක එච්චර සුදුසු නෑ කියලා. කාලාන්තරයක් තිස්සේ මොකක් හරි හොඳක් කරගෙන යනවනම් ඊට පස්සේදී අපිට ඒකේ ප්‍රතිඵලයේ විපාක ලැබෙනවා. අකුසලෙත් එහෙමයි. ටික දවසක් මං හිතන්නේ මේක සබාධාම වෙන්න පුළුවන්. ටික දවසක් ඒක කරගෙන යන්න දෙනවා. හැබැයි එක වෙලාවකදී ඒකට ප්‍රතිඵලය එයාට ලැබෙනවා.
ditta dhamma vedaniya vasin vipaka labenoy kiyala kiyanne okata thamai ilagata itin e mehedi vipaka deela e madina ya karapu taramata mehedi vipaka deela madina ita passe devana bhavedit ewa vipaka deno samahara ewa ara nikan කකුලට දන් වලක් දාපු වගේ දන් වල ඇදගෙන යන්න වගේ සංසාරේ හැම භවයක් පාසාවම අරක තමන්ට ඇද ඇද එන යන්න වගේ තියෙනවා අර ධම්මපදයේ අර ගාථා තියෙන මනෝබුබ්බංගම ධම්ම එක කියන්නේ අර ගුණා පසුපසේන කරත්තේ වගේ කියලා මේ කවුරුත් අහලා තියෙනවනේ ඒ කියන්නේ කරත්තේ සුවපහසු නෑ දැන් ගුණාට කරත්තේ කියන එක සුවපහසු එකක් නෙමෙයි ගුණාට හරි වදයක් වේදනාවක් දෙන එක. ඒ වගේ තමයි ඒ අකුසලයේ කියන එකත් වදයක් වෙමින් බරක් වෙමින් පීඩාවක් වෙමින් තමයි අපිට විපාක දෙන්නේ. ඉතින් ඒ නිසා පින්වත්නි මේක හොඳට අපි තේරුම් ගන්න ඕන. හොඳට තේරුම් ගන්න ඕන. මහා ලොකු ලොකු බණ වලට යන්න කලින් ඒ මේ සරල වුණත් අතිශයින්ම අපේ සංසාරගත ජීවිතයට බලපාන දෙයක් තමයි මේක. ඉතින් ඒක තවදුරටත් විස්තර කරනවා. තමන්ව කිලුටුභාවයට පත් කරන්න තව කෙනෙකුට බෑ. තව කෙනෙකුට අපි සුද්ධවන්තයෝ කරන්නත් බෑ. නිකන් නම් ඉතින් අපි ඔය එකෙක්කෙනා ගැන වර්ණනා කරන්න පුළුවන් ඒ වුණාට හැබෑවටම කාවවත් පිරිසිදු කරන්නවත් කාවවත් ලිටු කරන්නවත් තව කෙනෙකුට බෑ අත්තනාව කතම් පාපං අත්තනා සංකිලිස්සති අත්තනා අකතම් පාවං අත්තනා විසුච්චති එහෙමනේ දේශනා කළා තියෙන තමන් කරපු පව් වලට තමන් කිලිටු තමන් නොකරපු කුසලයට ඔහු මේ පිරිසිදු බවට පත් වෙනවා. ඒ වගේම තමයි ඒක රඳාපවතින්නේ තමාමත් වෙන. ඒ කියන්නේ එතකොට මේ බුදුදහමේ ප්‍රධාන ඉගැන්වීමක් තමයි මේ පුජ්‍යලයා හා පුජ්‍යලයාට පුළුවන් මේ හැම දෙයක් වෙනස් කරගන්න. තමන්ට පුළුවන් වෙනස් කරගන්න. තමන්ට පුළුවන් අපායට යන්නත් තමන්ට පුළුවන් දිවි ලෝකෙට යන්නත් ඒක කවුරුවත් මෙහෙවන එකක් නෙවෙයි තමන් කරන කියන දෑ හිතන දෑ පදනම් කරගෙන තමයි ඒ සිද්ධ වෙන්නේ ඒ නිසා මේක හොඳට තේරුම් අරගෙන මේ ජීවිත කාලයේ දැන් ඔබ දන්නවා මේ කවුරු කතා කරන කොරෝනා කියන්නේ ෂණිකව ආපු දෙයක් කාටවත් උත්තර නැහැ මේ අපිට අද ඕන තරම් මේ හොඳට කෙලින් හිටපු මිනිහා ඒක දවස තුලේ මිනිස්සු මරණයටපත් වෙනවා. එහෙම අත්තිර ජීවිතයක් තියෙනවා. අපි නම් ඉතින් කවුරුත් කල් හිතනවා මම 80ක් ඉඳී 70ක් ඉඳී කියලා කොහොම කරා යටිහිත අපිට එහෙම තමයි කියන්න පුරුදු කරලා තියෙන්නේ. ඒ යටිහිත එහෙම පුරුදු කරලා කිව්වට ඒක කොයි වෙලාවකද නැහැ. ප්‍රමාද වෙන්න එපා කියලා බුදුහාරු දේශනා කළා. කුසලයට ප්‍රමාද වෙන්න එපා. එක කල් දාන්න එපා. අදම කුසලයේ කරන්න. ඒකයි බුදුහාමුදුරුවන්ගේ කියන්නේ. ඒ නිසා මේ ධර්ම දේශනාව තුලින් මා ඔබට කියා දෙන්න උත්සාහ කළේ අකුසලයේ තියෙන ඒ භයානකකම මෙන්ම කුසලයට නැඹුරු වෙන්න කියන මේ බුදුදහමේ ඉගැන්වෙන ප්‍රධානම ඉගැන්වීම ඔබට නැවත නැවතත් මතක් කර දෙන්න ඒ තුලින් අකුසලයෙන් වැළකීලා කුසලයේ යෙදিলা ඒ අවසානයේ අපි බලාපොරොත්තු වන උත්තම නිවන් සුවෙන් සැනසෙන්නට වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඉතින් විශේෂයෙන්ම මේ වෙලාවේදී මේ ධර්ම දේශනා මාලාව සංවිධානය කරමින් ඒ වගේම මේ පූජාවන් පවත්වමින් අපේ දැනට
ලෙස්ත ධර්මාශෝක විහාරස්ථානයේ වැඩ වාසය කරන අපේ ශිෂ්‍යයන් වහන්සේ කෙනෙක් විදියට බොහෝම ආදරයෙන් මේ මඟ කියලා දෙනවා. උන්වහන්සේ ඉතාම කැපවීමෙන් ශ්‍රද්ධාවෙන් ඉතාම ගුණ යහපත්ව මේ කටයුතු සිද්ධ කරන බවත් අපි දන්නෝ. ඒ නිසා අසලක අපේ සිරිවිල හාමුදුරුවන්ට පළමුවෙම මම පින් දෙන්න කැමති. ඒ වගේම මේ ධර්ම දේශනාවේ අරමුණ අපේ නුවන් ගුණවර්ධන මහත්මයාත් මදු මහත්මියත් දායකත්වයේ දරමින් ඒ තමන්ගේ ආදරණීය පියාණන්ගේ 78 වෙනි උපන්දිනය නිමිති කරගෙන ඒ සුනිල් ගුණවර්ධන පියතුමන්ට ආශිර්වාද කරනවා. ඒ වගේම සීතා ගුණවර්ධන මෑණියන්ට ආශිර්වාද කරනවා. දියණියන් දෙපළට ආශිර්වාද කරනවා. දුරියා දියණියටත් වියානා දියණියටත්. ඒ වගේම කොරෝනාවෙන් පීඩාවට පත්වෙච්ච අයටත් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන සෑම දිනාටම සියලු යහපත සිද්ධ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අභාවයට පත්වෙච්ච සෙනෙවි රත්න මහත්මයා ඇතුළු ඒ සෑම දිනාට පින් දෙන්නටත් මේ පින්කම සිද්ධ කරන්නේ. ඉතින් ඒ නිසා මේ ධර්ම දේශනාවේ පින්කමෙන් අත්වන ඒ උතුම් පුණ්‍ය ධර්මයන් සියලු දෙවියෝ අනුමෝදන් වෙලා මේ මුලින් නම් සඳහන් කරපු සුනිල් ගුණවර්ධන මහත්මයා, සීතා ගුණවර්ධන මහත්මිය, නුවන් මහත්මයා, මදු මහත්මිය, දියණිය දෙපළ ඇතුළු සෑම දෙනාටමත් ධර්මශ්‍රවණය කර ඔබ සෑම දෙනාටමත් මිය පරලෝකීය සියලු ඥාතීන්ටත් මේ පින්බලෙන් උතුම් වූ අමා මහ නිවන් සුව ලබන්ට හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්칸තු ලෝක සාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්칸තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්칸තු ත්වං සදා. සමතම උතුම් නිවන් සැප සැලසේවා. අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං.